ආයි බොන් අදත් ඔගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා ට්‍රැවල් විත් ෂෙෆ් YouTube channel එකට. මොන අදත් මම රෙසිපියක් කරන් ආවා. ඒ තමයි අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ බර්ගර් බන් එකක් හදාගන්නේ කොහොමද කියලා. මම මේකදී අද කියලා දෙන අද වීඩියෝ එකේ උගන්වන්නේ කොහොමද බන්ස් එක හදාගන්නේ කියලා. මොකද මේ බන්ස් එක ගොඩක් හයි වෙන්නත් බෑ. සොෆ්ට් එකට තියෙන්නත් ඕන. ඉතින් ඒක ලස්සන රවුමට තියෙන්නත් ඕන. ඉතින් ඒක නිසා මම ඒක අද ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ගෙදරම තියෙන අමුද්‍රව්‍ය වලින් මම මේක හදාගන්න විදිය තමයි අද මම වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඉතින් අපි බලමු ඒක කොහොමද හදන්නේ කියලා. ඉතින් අපිට මුලින්ම අපිට අවශ්‍ය වෙනවා පාම් පිටි. ඉතින් පාම් පිටි මෙතන තියෙනවා ග්‍රෑම් 500ක්. ඒකට මට අවශ්‍ය වෙනවා ඩ්‍රයි ඊස්ට් එකෙන් ටීස්පූන් ටේබල් ස්පූන්යක් මම ඒක දැන් මේ විදිහට දානවා. ඊළඟට තමයි මට අවශ්‍ය වෙන සීනි ග්‍රෑම් 50ක් අවශ්‍ය වෙනවා. මම ඒකත් එකතු කරගන්න මේත් එකම. ඊළඟට මට අවශ්‍ය වෙනවා ලුණු ටීස්පූන් එකක්. ලුණු ගොඩක් වැඩි කරගන්න එපා. හේතුව මම පාවිච්චි කරන්නේ බටර් නිසා, බටර්වත් ලුණු ගතිය තියෙන නිසා. ටී ස්පූන් එකක්. ඊළඟට මෙතන තියෙන බටර් ටේබල් ඒ කියන්නේ ග්‍රෑම් 50ක ප්‍රමාණයක්. ඊළඟට බිත්තරයක් තියෙනවා. ඊළඟට මට තියෙනවා මෙතන කිරි. ඉතින් කිරි මට ඕනේ මිලිලීටර් 150ක්. ඒක රස්නේ කිරි අවශ්‍ය වෙන්නේ. ඊළඟට මට අවශ්‍ය වෙනවා ඒත් එක්කම රස්නේ වතුරත් 150ක් මට අවශ්‍ය වෙනවා. ඉතින් මම මුලින්ම මේ දාගත්ත මේ වියලි ටික ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම මේ වගේ කවලම් කරගන්නවා. ඒ කවලම් කරලි වෙලා ඊට පස්සේ මම මේකට එකතු කරනවා බිත්තරෙත් එකතු කරනවා මේ විදියට. ඒකත් මේ විදියට මේ වගේ කලවම් කරගන්නවා. ඊට පස්සේ මම බටර් ටිකත් ඒත් එක්කම එකතු කරගන්නවා. ඉතින් මේ විදියට බටර් ටිකත් එක්ක මේ එකතු කරගලා හොඳට මේ කලවම් කරගන්න. සමහරවිට මේ බටර් සොෆ්ට් වෙලා මදි නම් එතකොට පොඩ්ඩක් අතින් මේ විදියට හොඳට කලවම් කරගන්න ඕනේ පිටිත් එක්කකට කලවම් වෙනකම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම කිව්වා මේ කිරි රස්නේ තියෙන්න ඕනේ ගොඩක් රස්නේවත් නෙවෙයි. උෂ්ණත්වය 37කට වගේ 38කට වගේ ප්‍රමාණය කිරි ටික රත් වෙලා තියෙන්න ඕනේ. එහෙම වුණාම තමයි මේකේ තියෙන මේ ඊස්ට් එක මේ හොඳට වැඩ කරන්න ගන්නෙ. ඔයගලන්ට මේ කිරි නැත් මේ ෆ්‍රෙෂ් කිරි නැත්තම් ඔයගලන්ට පුළුවන් කිරි පිටි එකතු කරන්න එක්කම. ඊට පස්සේ දැන් මම එකතු කරනවා මේකට මගේ රස්නේ කිරි ටික. ඔයාලට කිරිම දාන්න පුළුවන් නම් ඒත් ප්‍රශ්නයක් නෑ, දාන්න පුළුවන්. නමුත් මම මේකට ඊට පස්සේ වතුර තව 150ක ප්‍රමාණය අවශ්‍ය වෙනවා. මේක හොඳට මේක කවලම් වෙලා ඊට පස්සේ රස්නේ වතුර ටිකත් එකතු කරන මේ විදිහටම. ඊට පස්සේ අතේ ඇලෙන්නේ නැති ගන්නට මේක හොඳට මෝලිය හදාගෙන ඊට පස්සේ මේක හොඳට පහසු තැනක තියලා හොඳට මේක අනා ගන්න ඕනේ. හොඳට මේක අපි නීඩ් කරනවා කියනවා. ඒක හොඳට මේ අපිට ඩෝ එක හොඳට ඇනෙන්න ඕන. වතුර එකතු කරන පරිස්සම් වෙන වතුර මම කිව්වට වතුර ප්‍රමාණය. නමුත් ඔයාලා ගන්න දේවලුත් එක්ක පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. ඒක නිසා වතුර ගොඩාක් වැඩි කරගන්න එපා. ඊළඟට මේක ග්ලව්ස් දාලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පොත ග්ලව්ස් එකේ කෑලි ගැලවිලා මේකෙත් ගැලවෙන්න පුළුවන්. ඒ නිසා අනික අනිවාර්යයෙන්ම අත හොඳට පිරිසිදුවේ තියාගෙන තමයි මේක හදාගන්න ඕනේ. ඉතින් මම මේ විදියට පිටි ටිකක් දාගන්න. දාලා මේක මේ විදියට මේ වගේ තැනක් හොඳට අනා ගන්නවා අපි. ඒක විනාඩි 5ක් 6ක් විතර අනා ගන්න හොඳට අතේ ඇලෙන්නේ නැති වෙන ගානට මේක අනා ගන්න. මම මතක තියාගන්න මේක හොඳ සොෆ්ට් ඩෝ එකක් වෙන්නත් ඕන. මේ විදියට හොඳට කනවා ගන්න ඇලෙන්නේ නැති ගන්න. ඉතින් මේ විදිහට හොඳට මේක අතින් අනා ගන්න ඕන. මොකද මැෂින් තියෙන අයට මේක පහසු යනන්. නමුත් හැමෝටම මැෂින් දැක් නැති නිසා තමයි මම ඔයගලට මේ අතින්ම කියලා දෙන්නේ අනන විදිය. මොකද එහෙම ඉගෙන ගත්තාම තමයි ඔක හරියටම ඔයගලන්ට මේ ඔළුවට යන්නේ මේක අනන විදිය. ඉතින් දැන් මම මේක හොඳට ඇනුවා ගොඩක් වෙලා. දැන් ඔයගොල්ලෝ පේන්නේ නැති මේක හරි සොෆ්ට්. ඔයගොල්ලෝ පේන්නේ නැති මම මේක පෙන්නන්නේ. මෙන්න මේ වගේ සොෆ්ට් ඩෝ එකක් වෙන්න ඕනේ මේක. මේ විදිහට. මේ අතේ ඇලෙන්නෙත් නැහැ. මේ විදිහට සොෆ්ට් ඩෝ එකක්. ඊට පස්සේ මේක මේ විදිහට අපි බෝලයක් කරගෙන
නැත් නැවතවතාවත් අපි මේක තියාගත්ත හදපු අනබු මේ බෝල් එකටම දාලා ඊට පස්සේ මේක හොඳට මේ වගේ දෙකුණයක් ලොකු වෙනකම් මේක පිපෙන්න තියෙන. සමහරලාට ඔයගොල්ලෝ ඉන්න උදේශකුණිත් අනුව වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් සීතල නම් ඔයගලට කාලේ ගරි පෑ දෙයක් විතර. නමුත් රස්නේ රටක ඉන්නව නම් ඔයගලට මේක පෑයක් වගේ යනකොට මේක හොඳට පිපේවි. එහෙනම් මම මේක පිපෙන්න තියලා ඊට පස්සේ මම ඊළඟ ස්ටෙප් එක පෙන්වන්න. එතකම් මම මේක දැන් පිපෙන්න තියන්න. මේක ඔයගලට පේන්නේ නැති මේක හොඳට පිපිලා තියෙන විඩෝ එක. ඉතින් දැන් මම මේක නැවත වතාව බෝලයක් වගේ අරගෙන මම මේ ග්‍රෑම් 100 ව ප්‍රමාණයට කඩනවා මේක. කඩලි වල බෝල කරනවා ග්‍රෑම් 100 ප්‍රමාණයට. ඒ කළා ග්‍රෑම් 100 නැවත වතාවත් විනාඩි 15ක් විතර අපි මේක පිපෙන්න තියෙනවා. යගේ ග්‍රෑම් 100 බෝලයක් මේක අරගෙන මේක හොඳට අතේ ඇලෙන්න තියෙන ගානට මේ වගේ බෝල හරි ගස්සලා අපි මේ විදිහට පැත්තකින් තියනවා තව නැවතවතාවත් පිපෙන්න. ඉතින් මේ වගේ මේ ඔක්කොම ටික බෝල කරන්න බෝල කරලා පැත්තකින් තියන්න තව විනාඩි 15ක් මේක හොඳට පිපෙන්න. ඉතින් මම ඔයගලට මේ පෙන්නන්නේ විනාඩි 15කට පස්සේ ඊට පස්සේ ඔයගන පේන දැන් පිපිලා තියෙනවා. නමුත් දැන් මම මේක නැවතවතාවත් මේ තියෙන විදිහටම මම මේක බෝල කරනවා මේක අරගෙන. ඇයි මම මේක නැවතවතාවත් බෝල කරන්නේ? මේකේ තියෙන හොඳට මේකේ ආයක එලියට ගන්න. ඒක ගත්තන් පස්සේ මේක නැවතවතාව මම පැයක් පිපෙන්න තියෙනවා මේක බෝල කරලා නැවතවතාව මේ ආකාරයෙන්. මෙහෙම කළා. එතකොට වෙන්නේ මේක ඇතුලේ තියෙන හොඳට ආයක එලියට ගිහිල්ලා මේක හොඳට සොෆ්ට් වෙන ගන්න මේ ඩෝ එක. ඒකයි මම මේ විදිහට කරන්නේ. එතකොට මේ මොකද ඒකේ තියෙන විශේෂත්වය ඒකයි. හේතුව දැන් මේ විදිහට බලන්න. මේක දැන් මම පැයක් විතර මේ ආකාරයේ හොඳට පිපෙන තියෙනවා. ඊට පස්සේ තමයි මම මේ අවන් එකට දාන්නේ. ඉතින් ඒ වගේ මේ ඔක්කොම මේ විදිහට කරන්න ඕන. කළා පෑකින් පස්සේ මම ඊට පස්සේ ඔයගලට කියලා දෙන්න ඊළාට අන්තිමට මොකද කරන්න කියලා. ඉතින් මම මේ බෝල හය මේ විදිහට කරා. ඊට පස්සේ මම මේ තෙල් පොඩ්ඩක් මේ උඩින් මේ විදිහට ගානවා. මොකද මේක මට වේලෙන්න හොඳ නෑ උඩ වටේ. ඒක නිසා මම මේ තෙල් පොඩ්ඩක් තවරනවා. තෙල් කියන්නේ මේ සාමාන්‍ය පොල් තෙල් හෝ වෙජිටබල් ඔයිල් මොන හරි තියෙන දෙයක් ගන්න තෙල් වර්ග. නැත්තම් බටර් ගන්න පුළුවන්. ඒ ගාලා මේක තියන්න හොඳට මේ විදිහටම පැක් තියෙන්න ඕන. හොඳට පිපෙනකම් මේ වගේ දෙගුණයක් පිපිලා ඊට පස්සේ තමයි මේක මම අවන් එකට දාන්නේ. ඒක නිසා මම මේක දැන් මේක නැවතවත් වහලා හොඳට රස්නේ තියෙන තැනකින් අපි මේ පැත්තට වෙන්න තියලා තියමු. මේක හොඳට පිපෙනවා. දැන් මම මේ ඔයගලන්ට පෙන්නන්නේ දැන් මේක මම කලින් ඔයගල වහලා තිබ්බ මේ පැයක් විතර හොඳට පිපිලා තිබුණා. දැන් ඔයගල පේන්නේ නැති මේ තිබිච්ච වල වඩා ලුකුවට හොඳට පිපිලා තියෙනවා. දැන් මම මේකේ කරන්නේ බිත්තර සාරුවක් උඩින් මම ගානවා. ඔයගලන්ට ඕන කිරිත් ගන්න පුළුවන් ඒ වෙනුවට. නමුත් මම ගන්න මේ බිත්තර සාරුව ඔක්කොම ගාලා ඊට පස්සේ මම මේ වගේ තලයට ටිකක් උඩින් එහා ගන්නවා. ඒ ඉල මේ කංශක උෂ්ණත්වය 170වත් 180වත් අතර ප්‍රමාණය. ඔයගොල්ලෝගේ අවන් එක අනුව තමයි මේ වෙන්නේ. මේ 170 හොඳටම ඇති. සමහර අවන් මදි. ඒක 180ක් මම කිව්වේ. ඒ බල්ල මේක විනාඩි 20ක් ලස්සන පාට කලර් එකෙන්න මේක අපි හොඳට බේක් කරගමු. ඉතින් ඔන්න මම හදාගත්ත මේ බන්ස් එක. ඉතින් මේක හොඳට මේ සොෆ්ට් එකට තියෙන මම ඔයගොල්ලන්ට පෙන්නන මේ මෙහෙම මේ ප්‍රෙස් කරන් පස්සේ මේක බවුන්ස් බෑක් වෙන්න ඕන. ඒ සොෆ්ට් එකට තියෙන මම ඔයාලා ටිකක් කපලත් පෙන්නන්නම් ඇතුළ කොහොමද කියලා. ඉතින් මේ විදිහට ඔයගොල්ලොත් හදාගන්න මතක තියාගන්න. ඕන්ට වඩා පිපෙන්න දෙන්න එපා. එක ගානකට පිපෙන්න ඕන. ඊට පස්සේ මේක අපි අවන් එකේ දාලා හරියටම විනාඩි 20ක් වගේ එනකොට හොඳටම ඇති මේක හොඳට බේක් වෙන්න. ඉතින් මම ඔයගොල්ලන්ට මේ කපලා පෙන්නන්නේ මේ විදිහට. දැන් ඔයාලා පේනද මේ ඇතුළේ කොහොමද තියෙන්නේ කියලා? ඔකට බෙන් කරන්න මම කපන්නම්. මේ විදිහට මේ සොෆ්ට් එකට ඇතුළේ තියෙනවා. මේක තමයි නියම බන්ස් එකේ පෙනුම ඇතුළේ තියෙන. ඉතින් මේක ඔයාලට ඕන දෙයක් මේක ෆිලින් එක දාලා මේක ලස්සනට වහලා කළා ඔයගලන්ට මේක පිළිගන්නන්න පුළුවන් ඕන ආකාරයේ. ඉතින් මේක බලන්න කොච්චර මේක සොෆ්ට්ද කියන එක තමයි මට ඔයාලට පෙන්වන්න ඕනේ. මොකද නැත්තම් මේක ක්‍රස්ට් එක වගේ හයියර තිබුණොත් මේක මේ බන්ස් බර්ග බන්නයක් වෙන්නේ නිකන් සාමාන්‍ය බන්නයක් තමයි වෙන්නේ. ඒ නිසා මේ විදිහට සොෆ්ට් එකට තියෙනවා. ඒකයි මම ඔයගලන්ට මේ කපලම් පෙන්වන්නේ.
ඔන්න දැන් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ දැනගත්තා කොහොමද බලාගත්ත කොහොමද මේක හදාගන්නේ කියලා මේ බර්ගර් බන් එක. ඉතින් ඔයගොල්ලන්ට කපලත් පෙන්වුවේ එකයි ඒ විදියට සොෆ්ට් එකට තියෙන්නත් ඕන. ඉතින් ඔයගොල්ලොත් හදන්න. ඉතින් මේක හදලා ඔයගොල්ලන්ට මේ හෙට දවසට අවශ්‍ය නම් අද කලින් දවසේ හදාගන්න පුළුවන්. හදලා මේක වේලෙන්නේ නැතුව පැත්තක කරලා තියලා ඊළඟ දවසේ උදේට ඔයගොල්ලන්ගේ දරුවන්ට ඉස්කෝලේ ගෙනියන්න ඒවා හදලා දෙන්න පුළුවන්. ඉතින් මොන හරි ගැටලුවක් තියෙන නම් ඔයගොල්ලෝ මට කමෙන්ට් එකක් දාන්න මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් මේ මෙච්චර අද වීඩියෝ එකේ ඔයාලට තවත් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපේ සුපුරුදුපාදී ට්‍රැවල් විච් Facebook page එක තියෙනවා ඒකටත් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වැඩසටහන යමක් ඔයගොල්ලෝ අධිගෙන ගන්න ඇති කියලා. නැවතත්ම මෙවැනිම අලුත්ම වීඩියෝ එක හමුනතුරු ඔබට සුබ දවසක්. ගිහින් එන්න ආයිබෝවන්.